කසල ගැටලුව අද වන විට ශ්‍රී ලංකාවට දැඩි අර්බුදයක් බවට පත්ව තිබෙනවා. පසුගියදා මීතර මුල්ල කසල කන්ද නායාමෙන් මෙම ඛේදවාචකයේ නවතම තත්වය නිර්මාණය වූ අතර එම තත්වය තුළ කසල කළමනාකරණය මෙන්ම කසල බැහැර කිරීම පිළිබඳවද පවතින්නේ අර්බුදකාරී තත්වයක්. කෙසේ වෙතත් ඕනෑම ආකාරයක මිශ්‍රිත කසල වෙන් කරගත හැකි නවතම යන්ත්‍රයක් මේ වන විට නිර්මාණය කිරීමට ගම්පොළ අබකුඹුර දොළුව ප්‍රදේශයේ තරුණයෙකු සමත්ව තිබෙනවා. මේ එම තරුණයාගේ විස්මිත මෙන්ම සෝචනීය වූ කතාවයි. වෙනත් රටවල කසල ප්‍රතිචක්‍රීයකරණය අනු ධන සම්පතක් වුවද අප රටට කසල ඛේදවාචකයක් බවට පත්ව ඇති සමයක විකුම් සම්පත් දිඹුල්ගස්තැන්න නැමැති තරුණයායි මෙම කසල කළමනාකරණ යන්ත්‍රය නිර්මාණය කර ඇත්තේ. ඒ පසුගිය වසරේදී මෙම යන්ත්‍රය හයිඩ්‍රොලික් ක්‍රමයට ක්‍රියාත්මක වන අතර ත්‍රීවිල් රථයක් පවා එහි දමා ඇමරීමේ හැකියාව පවතිනවා. එසේ සිදු කරන අවස්ථාවක නිකුත් වන සියලුම ද්‍රව්‍ය කුඩා කැබිලි වශයෙන් පිටතට පැමිණෙන්නේ වෙන් වෙන් වශයෙනුයි. ඒ වීදුරු වෙනම, රබර් වෙනම සහ යකඩ වෙනම යන ආකාරයටයි. දිනකට කසල ට්‍රැක්ටර් 300ක පමණ කසල මෙමගින් අඹරා වෙන් කිරීමේ හැකියාව පවතිනවා. මෙහි විශේෂත්වය වන්නේ ඊට ඇතුළත් කරන යකඩ කුඩු වෙන තෙක්ම ඇඹරිය හැකිවීමයි. මෙම විශිෂ්ට නිර්මාණයේ පේටන්ට් අයිතිය පවා හිමි මෙම තරුණයා පසුගිය සමයේ එම නිර්මාණය හේතුවෙන්ම ගැටළු රැසකට මුහුණ පා තිබුණා. ඔහු විසින් තම නිර්මාණය සිදු කර තිබුණේ සිය ගේ දොර පවා උකසට තබමිනුයි. පසුව ඔහු පුවත්පත් දැන්වීමකට අනුව ගම්පොළ නගරයේ කසල ඉවත් කිරීමේ ටෙන්ඩරය අපේක්ෂා කර තිබූ අතර එහිදී අඩුම ලන්සුව ඉදිරිපත් කර තිබුණේද මෙම තරුණයායි. ඒ අනුව ටෙන්ඩරය ලබා දෙන තෙක් ඔහුට තාවකාලිකව නගරයේ කුණු ඉවත් කිරීමේ අවස්ථාව ලබා දී ඇති අතර එය මාසයක් හෝ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබී නැහැ. ඒ අදාළ ටෙන්ඩරය අනුමත කිරීම සඳහා ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විකුම් සම්පත් තරුණයාගෙන් අල්ලස් ඉල්ලා සිටීම නිසායි. ටෙන්ඩරෙන් මාසයකට ලැබෙන ලක්ෂ 9ක මුදලින් ලක්ෂ 4,5,000 අල්ලස් ලෙස ලබා දිය යුතු බවටයි මන්ත්‍රීවරුන් ඔහුට පවසා තිබුණේ. මෙම තත්වය තුළ කසල ටෙන්ඩරය සම්බන්ධයෙන් ගම්පොළ නගර සභාවේ මන්ත්‍රීවරුන් අතර ගැටුමක් පවා හටගෙන තිබුණා. ඒ හේතුවෙන් කලකිරුණු තමන් තම යන්ත්‍රය යකඩ වලට අලෙවි කළ බවද මෙම නිර්මාණකරුවා පවසනවා. කසල කළමනාකරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ජීවිත නිරපරාධයේ වැනසී යන සමයක පහත් දේශපාලනඥයන්ට අල්ලස් ලබා දීමට ඉඩ තිබීම වෙනුවට මෙවන් තරුණයෙකුගේ සවිය රටට ශක්තියක් කර ගැනීම රටේ පාලකයන්ගේ යුතුකම හා වගකීමයි. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේමජාත් මහතාගේ අවධානය යොමු කර ඇතැයි තොරතුරු වාර්තා වන අතර කෙසේ හෝ රටට වැදගත් නිර්මාණකරුවන් රැක ගැනීම රජයේ යුතුකම බවද අප සිහිපත් කිරීමට කැමැත්තෙමු. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.